අපි දකිනවා මේ රටේ දේශපාලනය එහමනැත්තං ආණ්ඩු කරවන්ඩ රටවල් කරවඩ කොච්චර පහසුද. කොච්චර පහසු ක්‍රම තියනවද කියන එක මේ පාලකෝ අපට පෙන්නුම් කරමින් තියෙනවා. අපි දන්නවා අයවැයත් සමග මේ ජනවාරි පලවෙනි ද වෙනකොට මේ රටේ ජනතාවගේ අවධානය යොමුෙන්ඩ තිබුණු ජනතාවට දැනෙන්ඩ තිබුණු මාධ්‍යහරහා අනිකුත්ත් අංච හරහා කතාාවෙන්ඩ තිබුණු ඒ වැටට් වැට්වල බලපෑම කියන කාරණාව බොහොම පොහසුවෙන් අවලෝකි තේශ්වර බුදුන්වගෙන්න්නලා ලිමොසින් එහකට වියදං කරලා. රුපියල් දහ දහකට පාලොස් දහකට ඕනම නයිපැටියෙක්ට පලාස්තික් බෝතලයකට ඕන දේකට වන්දනා කරන විකිනෙන මිනිස් සුටිකක් අල්ලගත් තම මේ රටේ පාලකයෝ ලස්සනට, ජනවාරි පලවෙනිදා. අපිට බලපාන දැන් එතන ඉඳලා මේ රටේ මිනිස්සු විඳවන්්ඩ ඕනා වැට් ප්‍රශ්නය වහල දැම්මා. මේ ආණ්ඩුවල්ට අවශ්‍ය වනේ බොහොම මුදල් ටිකක් එතකොට ඒ දේවල් හැමදාම ලොකු කරලා පෙන්නන. මේ රටේ නයි පැටවු පෙන්නපු. මේ රටේ ඔය විදිහයට විවිධදේ සමාජගත කරන්න ආන්්ඩුවල්ට කඩේ යන එ නාලිකාටික අල්ලගත් තම බොහොම පහසුවෙන්, ඉතාමත් අඩු වියදමින් මේ රටේ ප්‍රශ්න යටගහල දාන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්න තුළ අපි අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ රටේ මේ පාලකෝල් ලාබ වංචනික කූට ක්‍රම භාවිතා කරද්දි ඒවා හරහා හැල්ලුවට ලක් වෙන්නේ. මේ රටේ මිල කරන්ඩ බැරි. මේ රටේ වටිනාකම් කියන එක. අපි අන්‍යාගමිකෑන්. අපි කතෝලිකයෝ. නමුත් අපි ගරු කරනවා මේ රටේ බෞද්ධ දහමට. බුදු දහමෙන් මේ රටට ලැබුණු සංඥමය විනය තමයි අදටත් මේ්‍යපාලකියෝ විනාස කරන රටවල් මේ විදියට හරි පවත්වාගෙනයන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා අපි දකින බුදු දහම ගුණාංග මේ රටට එකතු කරගත්ත නම් මේ රටේ ආර්ථිකය සමාජයේ හැම දෙයක්ම දියුණු කරන්න පුළුවන් හැබැයි මේ පාලකියෝ ඒවා පාවිච්චි කරන්නේ දැම් මේ කොහෙවත් ඇැනක ඊජිප්තුේ බල්ලු බලාගෙන හිටපු. මනුස්සෙ බුදු කෙනෙක් කියලා පලවෙනිදා. මේ රට නිකම්ම පහල වනේ නෑ නිකම්ම පහල වුනේ නෑ. මොකද මේ දේශපාලක්යයටට අවශ්‍ය වුණා තමුන්ගේ කාලකන්නේ මජර තීරණ තීන්දු වහන්ඩ ජනතාවගේ අවධානයයොමු කරන්න දෙයක් සිද්ධ කරන්න. හැබැයි මේ හරහා හැල්ලුවට ලක්වෙන්නේ මේ රටේ බුදු දහම කියන කාරණාව. ඒක චීවරය දරාගෙන රාකට්ටක් ගැහුවත් න්න. නාගල් ලොවෙන් ගෙනාපුූ නයිපැටියෙක් බෝතලය එක දාලා ජනතාව වැන්දෙ වුවත්. එහෙම නැත්තාම් මේ වගේ. දැන් අධිකරණයෙන් වාර්තා ඉල්ලලා තියෙන මානසික ලෙඩ්ඩුලවා කරත් මේ කරන්නේ රටේ දහම පාලකයා විසින් හැල්ලුවටලක් කිරීම. අපි මහනායක ස්වාමින්න් වහන්සේලාට කියනවා මේ ප්‍රශ්න දකිනවාට වඩා ඔය දැන් දකිනවට වඩා විනිවිධව දකින්න උත්සාහ කරන්න. මේ පාලකෝ මේ රටේ තියෙන ගුණධර්ම දහම ඉතාමත්. ලාබ සිල්ලර අරමුණුවෙනුවෙන් භාවිතා කරමින් ඉන්නවා. එහෙම නැතුව අර ටික්ටොක් එහෙක විකාර මනස්ගාත කියපු මනුස්සෙක් කටුනායකින් බැහැලා ලිමොසි එහක ඇවිල්ලා මේ මිනිස්ු අතර මේ වගේ විගඩමක් නිකං නටාාව කියන කාරණාව අපි පිළිගන්නේ නෑ. එක අහඹුවක් කියන කාරණාව අපි විශවාස කර නෑ. අපිදන්නවා මේ රටේ නැවේ වන්දි ටික එනකොට ඔය නිලිය එක්ගේ සාරි පොටක් හරි එල්ලලා ආ චීත පොටක් හරි එල්ලලා මේරටේ. අවධානය තැතැං වලටෙන ඒකයි මකිව මේ රටේ දේශපාලනය අන්නේ වගේ සිල්ලර තැන්වලට පත් කරලා තියෙනවා. දැන්ඒ මනුස්සයාගේ මොලේ පරික්ෂා කරන්න යනවා එමනුස්සයා මානසික ලෙඩෙද්ද කියලා මේ රටේ මානසික ලෙඩ්ඩු ඒ මිනිසුවිතරක් නෙමේ. දැන් මේ රටේ පාසල් දරුවන්ගේ තත්ත්වය මුකක්ද. අද පොත පෑත ගන්න විදිහක් නෑ. පාසල් දරුවගේ සීසන් එක කපනවා නිවාඩුකාලට වියදං කපන්න කියලා. එතකොට පාසැල් දරුවගේ අහාහාරවේලට අද ප්‍රශ්න, අද ටියවෂන් ගුරුවරු කියනවා ටියෂන් පන්තිවලට දරුව එන්නන්නේ නෑ. අද පාසල් ගුරුවරු කියනවා දරුවන්ට පොත පතහිංඟයි පන්තියක පාඩමක්කරගන්න විදිහක් නෑ. එහෙම රටක අපි දකිනවා රනිල් වික්‍රම සිංහ පෞගියදා. මැද පෙරදික තානාපතිවරු හම්බෙච්ච වෙලාව කියනවා. ගාසාතීරේ පාසලක් හදලා දෙන්්ඩ බලාපොරොත්තු වනෙනවා කියලා. මේරට ඒස්කෝලටික වස්සන ගම. මේ රටේ විශ්වවිද්‍යාලවල තියන පහසුකන්ටික කපන ගම විශ්වවිද්‍යාල ශිශ්‍යෝ ඒ ඉල්ල පහරට ැස්සම එලෝ එලෝ ගහන ගමන් රනිල් වික්‍රමසිංහ කියනවා ගාසාතීරයට ඉස්කෝල හදලා දෙන්න යනවා කියලා. දැ අපිට ප්‍රශ්නයක් තියෙනවා දැ පහුගේටිකේම වජිර ලැහෙම කියනවා ලක්‍ෂ සීයක ඉදිලනවා මේ රටේ ජනාධිපතිවරණයට එනවා කියන කානවා ඇබේ අපිට ප්‍රශ්නයක් තියනවා. රනිල් වික්‍රමසිංහ. චන්ද ඉල්ලන්නේ එහම නැත්තන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්නේ ගාසාතීරෙන්න්ද කියන කාරණාව. රනිල්වික්‍රම සිංහ, ගාසාතීරෙන් ද චන්දේ ඉල්ලන්න බලාපොත්යෙ මොකද සාමාන්්‍යෙන් මේ රට ිම් බෙලෙක් බෙදනයක ඔය වගේ සිල්ලර දේශපාලන. දන්සල්දාානයක සාමාන්‍ය ප්‍රතිපත්තියනේ දැ රනිල් වික්‍රම සිංහට මේ රටේ චන්දෙට ඇවිල්ලා මිනිස්සුන්ට කියන්න පුළුවන්ද මම වැට් ගහපුහින්ද මට චන්ද දෙන්න. ම පාස්කු ප්‍රහාාරය යට ගහපු හින්ද මට චන්ද දෙන්න. රාජපක්ෂලව හිරේ නොද බේරපු නිසා ගොඩගත්ත නිසා. රාජපක්ෂලගේ ආරක්ෂකය නිසා මට චන්ද දෙන්න. මගේ හොඳම යාලුවා මහබැංකෝ සුද්ධ කරංගිය නිසා මට චන් දෙ දෙන්න. ල්වික්‍රම සිහට චන්දට ඇල්ල කියන්න තියන්නන්නේ. ම අය ගෙවෙන මම රටේ තියන දේපල ටික විකුණමින් ඉන්නවා. මම මේ රටේ නාස්තිය දූෂණයට තිත තියන්ට සූදදානන්න ඇති ඔයටි කියලා මේ රටේ චන්ද ඉල්ලන්ඩ බැරිහින්ද. මේ රනිල් වික්‍රමසිංහ ලෑස්ති වෙනවද ගාසාතීරය පැත්තෙන්වත් ජනාධිපතිවරණයට මොකොද අර්බුදව අස්සයවිල්ලා පුටුව හොරකන් කරන එක සාමාන්‍යය රනිල් වික්‍රම සිංහගේ පුරුද්ධනය. ඒ වගේම? මේ රටේ අද වෙළඳපලට ගිහාම මිනිස්සුන්ට බඩු අහස උසට ගණන්ගෙහිල්ලා. මිනිස්සු ඇකිලෙන්ඩ පුළුවන් අන්තිම බින්දුවට ඇකිලෙලා. අද අපට හබෙන සහර මිනිසුගේෙන ගෙදර සංකඇල්ල පිට පැත්ත යන් කොල ක් ලෝන අල. මොකදේ සබංකැඇල්ල දිය වෙන හිද. ඒක අදරටේ මනිස්සුන්ගේ ගවල්වල ආර්තිික. අද දෙමව්පියෝ පොත පොත එක්කහු කරනවා දරුවන්ගේ අධ්‍යහාපනය සඳහා. එහෙම තියනකොට. රුපියල් මිියන දෙසිය පනහක් වියදන් කරලා රතුමූදට නැවක්යවන රතුමූදට නවක් කියයවන. එක්ොහෙම නැත්තා නිල් වික්්‍රම සිහ බලාපොත්ව වවා අනානගතයේ එක්සත් ජාතිගේ සංවිධානයේ සභහපතිදූරය වගේ වැඩක්වත්. මොකද අද මේ රටේ මිනිස්සුන්ට ජීවිතයේ දරාගණඩ බැරිතරමට බදු බර වැටිලා ජීවත්වීම ඉතාමත් දරුණු වෙලා මෙ රට ඇතු මිනිස්සුන්ට ෙට්ටික හිංඟයි සෞක්‍යටික. පශ අධ්‍යාපනය ප්‍රශ්න රැවිරැකියාව රැකිරක්‍ෂාණ ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. එහෙමති එද්දී රනිල් වික්‍රමසිංහ ගාසාතීරයේ ස්කෝල හදනවා. රතුමූදට නැව් ඇවනවා. ඒක හරියට නිකං අර ගෙදර දරුවන්ට කණඩනෑ බොන්්ඩනෑ අඳින්ඩනෑ ලයිට්ටික කපලා එහෙමති එද්දී තාත්තමොකද කරන්නේ අල්ලපු ගෙදරට හැම්පර් එකක් කියවනවා? ස්කි බ්‍රැන්ඩි දාලා චිීස් බටර් පුඩින් දාලා හැම්බේ කන්දාල අල්ලපු ගෙදරට හැම්පරක් යවන. ඒ වගේ ම ගොප් ම හදවතක් නැති මහ කුජීත මිනිස්සු. අද මේ රටේ පාසැල් දරුවට නිකන්දුවන CTVව බත්ස එකේ වාර ප්‍රවේශපත්තරය සීමා කරනවා නිවාඩුකාලයට. එහෙම කරල්ලා මේ රටේ දරුවන්ට ඒ විදියට සලකනකොට ලෝකෙට ගිහිල්ලා මහ පම්පෝරි ටෝක්ස් දානෝ. අර අ එ එක කිස්සර. දනිින් වැටිලා හිඟාකාලා ලෝකෙවටේ ටිින්න කරන් යන ගමන් රතුමූදට නැවුය වනවා. මොකක්ද මේ දේශපාලන රටකට හදිස්්‍යයවත් ඔය ශ්‍ර්ටවල් වල අතර ප්‍රශ්නයක් ඇති වුුණොත් මේ පැත්තට හැරිලා පින්බොත් කෙලින් හිටගෙන ඉට ශක්තියක් නැති රටවල්. කිසිම විදේශ ප්‍රතිපත්තියක් න දකින ද දකින දකින වෙලාවට හිතන හිතන දේවල් කියනවා. වෙලාවකට හිතනවා මේ මිනිස්සුන්ගේ වයර්මාරු වෙලාද කියලා වයර්මාරු වෙලාද කියන කාරණාව ඒ විදිහට රටේ මිනිස්සුන්ට එකක් ලෝකෙට තව එකක් මවාපාන ගමන් රනිල් වික්‍රම සිංහල උත්සාහ කරනවා මේ රට තුළ මර්ධනය ක්‍රියාත්මක කරන්න. දැ අපි දැක්ක එස්ම්මෙස්තිික න්‍යයාාමනය කරන්න හදනවා එංගලන්තේ ආයතනයකට දීලා තමට අවශ්‍ය දේවල් විතරයි සංසරණය වෙන්නේ. දැන් මේ වෙන කොට අපි දකිනවා ත්‍රස්ථ විරෝධී පනත. ඒවගේම විසිතුන්වෙනිදා ගේන්්ඩ උත්සාහ කරනවා මාර්ගස්තක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත. අපි පැහැදිලිවම කිව්වා මේ ත්‍රස්ත විරෝධී පනත තුළ ත්‍රස්වාය හෝ ත්‍රස්තවාදයා අර්ථනිරූපණය කරන නමු අපි පහුගිය දවස් වල දැක් විදේදස රාජපක්ෂ මහත්මය පාර්ලිමේන්තුව කියනවා ෑ අපි ඉංගලන්තය තරම් නොවනත් ඒහා සමාන නිර්වචනයක් අන්තර්ගත වෙලා තිනවා.ට අපිත් මේ දේවල් හොයෙන නිසා තාම අපට ඒ සංසෝධන ඇතුළත් වෙච්ච ඒ කෙටුම් පත දැ ගණ්ඩ ලැබුණෙ නෑ. හැබැයි අපි කියනවා දැනට දැනට මේ ඉදිරිපත් වෙලා තියන, තුුන් පතදිහැ ලපුවම පැදිලිලෙසම තුන්ගෙන වගන්තිය රාජ්‍යයෙන් මෙහාට මෙපිටටැවිල්ල ආන්්ඩුවල ක්‍රියාකාරකම් විවේචනය කිරීම. එහෙම නැත්තං ආණ්ඩුවල වැරදි ක්‍රියාකාරකම් වලක්වාගණ්ඩ හකුලාගණ්ඩ ඉල්ලෙම් කිරීම තහනම් කරන තත්ත්වයට ඒවත් සම්බන්ධෙන් කතා කරන පුද්ගලයින් සංවිධාන, නම් කරන තත්ත්වයට මේ ත්‍රස්ත විරෝධී පනත බොහොම මර්ධනකාරිී සස්ුභාවෙන් ගේන්ඩ උත්සා කරනවා මේ පනත හැත්ත නමවෙනි වගන්තිය ගත්ත ත ත්‍රස් වාදයා හඳුන්වා නොදෙමින් එහි දඩුවක් නියමකිරීමේදී ආණ්ඩුවේ ක්‍රියා වැලැක්වීම හෝ එහෙම නැත්තම් ආණ්ඩුවට යම් ක්‍රියාවක් සිදුකිරීමට බල කරන ඕනෑම සංවිධානයක් නම් කරන්න පුලුවන් ත්වයක් පත්වෙලති මකතියා ගන්න වනට දැම්මේ පොහොට්ටුවේ උන්නහෙලා බෙල්ල කපනවකි වුවත් අර්ලයිට් කනුටික අත උත්සන්ඩ බලාගෙන නින්නේ. දැ පොට්ටුවේ උන්න හලා හිතංගන්නවා මේ මේ අපිට න මේේ ත්‍රස්ත විරෝධී පත්ගන්න මේවා මේව ගැන කතා කරන්න මිනිස්සුන්ට සමාජ ක්‍රියාකාරකින්න්ට මේ විරුද්ධ මතධාරින්ට පමණයි කියලා හොඳට මතක තියාගඩ. තාම ඔය රනිල් එක්ක පොහොට්ටුව දිගකෑවට ඕක. ම ලියාපදිංචිනෑ රෙදිිට්‍රේ වෙලා නෑ ඔය විවාහය. ඔය නිකං ලිවිින්ටු ගෙතනෙ ටැයිය පෙේදාි දැක්කම අහිදරාජ පක්ෂ කියන ඔය ුම්පිකාරයෝ කියන්නේනිකක් කයියවිරයි තියෝක අපි එච්සරයිඳලම කි්වා කයිය විතරයි වැඩබෑ කියන එක. ඉතිං ඩැන් කොයි වෙලාවක හරි ඔය පොහොට්ටු අල්ි පූට්ටුව කැඩිච්ච දවසක මතක තියාගණ්ඩ මේ ත්‍රස්ත විරෝධී පනත්වලින්. අන්න එතකොට රනිල්ව විේචනය කරොත් රනිල්ගේ වැඩවලට විරුද්ධෝ පාරටන්ට පොට්ටුවට සිද් වනො. අන්න එදාට මේ පනත යටතේ ඔය පොහොට්ටොත් තහනම් වැඩ පුළුවන්. එතකොට මේ ඔගොල්ල බලාපොරොත්තු වෙන සමාජ ක්‍රියාකාරකීන්ගේ කටවහන එක. මාධ්‍ය ආයතනවල කටවහන එක ජනතාව වෙනුවෙන් පෙනීහිටින මාධ්‍ය වාර්රණය කරන එක. හැරුණුකොට ජනතාව වෙනුවෙන් පෙනීහිටින සංවිධානය මර්ධනය කරන එක හැරුණු විට තමන්ලටත් දවසක මේ ත්‍රස්ත විරෝධී පනතය හැන්දෙෙන්ම රනිල් වික්‍රම සිංහ බෙදාවි අක හින්දා මෙච්චරකල්. මරණවා කිව්වත් අත ඉස්සුව උත්සන්ට බලාගෙනහිටපු පොහොට්ටුවට අපි කියනවා දැන් චුට්ටක් පරිස්සං වෙන්න කියලා. ඒවගේම තමයි මාර්ගස්ත ක්‍රම පිළිබඳ පනත ටිරා අලස් මහත්මයට කිසි මාදාලත්වයක්න ආරක්ෂාව බාරඇමතිවරයා එයා මේ මාර්ගස්ත ක්‍රම ගැන පනතක්ගේනවා. දැ ඒ පනතාත් අධිකරණයට අපපු අවස්ථාවේ. නීතිපතිවරය අධි කරණයට කියනවා. පනතේ වගන්ති පනස් සටෙන් තිස් හතක් සඳහා සංශෝධන ගෙනේ වා කියලා. ඉ ගැන පනත සම්මත වඩත් කනින් පනත කෙටුම්පත් කරලා එන අවස්ථාවදිම තවති හතක් සංශෝධනය එකතු කරනවා. ඒක වෙන්න මෙහෙමනි මේ ගැනැ රටගැන රටේ පාලක හැමවෙලාෑමද රනිල් යන යන ැන කියන්නේ මේ ඩිජිටල් කරණය කරන්න ඕන පරිගනක ඊරයිකකට යන්දෝන. මේක ලෝකයඇත් එක්ක බද්ධ වෙඩෝන තොරතුරු තාක්ෂණය දියුණු කරන්න ඕන ය කයිය ගහන ගමම්ම රනිල් වික්‍රම සිංහල අනිප්පැත්තෙන් ගේනවා මේ රටේ සමාජ මාධ්‍ය මේ රටේ අනිකුත් සමාජ මාධ්‍ය කටයුතු කරන මාධ්‍යයතන මර්ධනය කරන්න පාලනය කරන්න කිසිම වෙලාබක මේ පනත් හදන්න කලින් මේ ආයතන පුද්ගල මේ වේවායවල යෙදිලා තියෙන විශේෂිත වූ ආයතනෙක්ක කිසිම සාකච්ඡක් තිබුණේ නෑ. ඒ පාර්ශවයක්ක මේ පනත් පිළිබඳව මේවල අන්තර්ගතය පිළිබඳව කිසිම සොයා බැලීමක් කරේ නෑ. අවශ්‍ය වනේ මර්ධනය අපි දකිනෝ දිගටම මේ පොහොට්ටේ ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරු හැම වෙලාවෙම කියන්නේ මේ සමාජ මාධ්‍ය වාරණය කරන්න ඕන. කට වහන්ඩෝන. එකට පෙන්න්නන්ට හදන්නේ මේ රටේ ළමාපචාර වැඩී වෙනත් අපා අපචාර සිද්ධීන් වැඩි කිසිම ගැටලුවක් නෑ. මේ රටේ ඒව සම්බන්ධෙන් ක්‍රියාත්මක වෙන්න අදටත් නීති තියෙනවා යම් කෙනෙක් අදටත් මේ අන්තර්ජාලය හරහා යම් අපරාධකරොත් ඒ සඳහා වූන් ීති මේ රටේ පැදිලිව තියෙනවා. නමුත් එතලින් ඔබ්බට ගිහිල්ලා මේ උත්සහ කරන්නේ මේ ආයතන වශයෙන් මේවා හිරකරගෙන. මිනිස්සු මේවා හරත් තමන්ගේ අදහස් තොරතුරු එලියට දෙනක වාරණය කරඩ. ඒ හින්දා අපි කියනව ආණ්ඩුවට මේ පනත් සාකච්ඡාවට තියා අඩුම ගානේ පාලිමේෙන් තොරත් ගෙනයන්ඩ අවශ්‍යනෑ. යුතු නෑ මේවා මේ උපන්ගේීම ඉවත් කර යුතු විනාශ කර යුතු සලකාබැලිය යුතු නොවන පනත් කියන එක බොහොම අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. අපි දකිනවා මේ රටේ යුක්තිය මෙහෙයුම මාසයක් ගත වෙනවා. බොහොම හොදයි. අපරාද මඩින් ඩෝන කුඩු නැති කරන්්ඩෝන. මේ රටේ තියන පාතාලය මර්ධනය කරන්න ඕන එකඟයි අත්ධකම උත්සල්ලා එකඟයි. හැබැයි මේ රටේ ටිරාන් අල සැමතිවරයක් තැන්තැන්වල කියන කියගේ යනවා. මේ යුක්තිය මෙහෙයුමට වල්කපන්නේ මේ කුඩු කාරගේ සල්ලිවනිින් ජීවත්වනෙන මිනිසු කිය. අපිට මතකයි. ඉසර රජ පක්ෂල කරපු ජඩවැඩ පරවැඩ කතාගරපු මිනිසුන්ට කිවේ දේශ දරෝහින් කියලා. දැන් මේ තිිග්‍රාන්ල කරන මාධ්‍ය සදර්ශන මේ බොරුව ලෝකෙට පෙන්න්න මිනිසුන්ට කුඩු කාරයෝ කියනවා. තිිගාන් අලස් මහත්තයෝ ඔයා දැනගෙන හිටියේ දේශබන්ඳුට විරුද්ධව නඩු හතරයිනෙ දැන් මේ වෙනොට අද දවස වෙනකොට නඩු හතක් ූලික යිතිවාසිකන් අඩු හතක් පැවරිලා තියෙනවා. ඒවා එල්ලඹේන විසි දෙක හා තිස්සක දිනවලට ශ්‍රේෂ්ඨාධි කරණ ඉදිරියේ හැඳවඩ නියමිතයි. ඒ නඩු හතම ගොුණු කරලා තියෙන්නේ එකක් ගරු කාදිනලුන් වහන්සේ තව එකක් සත්‍යසා යක්තිය උදසානී තිං්ඥෝ සංවිධානය විදිට මනෝජනායක් කාර සහ ම ඉළඟට පාස්කු විින්දිතයින් ඒ වගේම එදා මැයි නමවෙන්ඩ ප්‍රහාරයෙන් ගුටිකාපු පීඩාවට පත් එච්ච විින්දිතයි ඊඟට අපි දන්නවා Nප එක ජාතික ජනබලවේගෙන් එකක් ගොුණු කරලා තියෙනවා දැන් අද වෙනකට අපි දන්නවා සමගි ජනබලවේ නත් නඩුවක් ගොුණ කරලාතියෙනවා එතකට අපි හනො ටිර ලස් මහත්තයගගේ සමඟ ජන බලවේගයපප එක කාදිනල්ලුන් වහන්සේ අපිඔ පැත්තකින් තියමකු එතකොට මේ කියන පාස්කු විින්දිිතයෝ කුඩුකාරගේ සල්ලිවල නඩත්තුවෙන ඇද පටිර අලස් මහත්මකගේ හනවා නිකං කටතිබට ඔය ත්වයට වැටෙවා අපිට හරිමලක අනුකම්පාවක් තියන ටර අලස් මහත්මය සබන්ධය. ටිරන් අලස් මහත්මයා දේශබන්ධට මූලිකයිතිවාසිකන්න නඩු හතරක් පැවරුණා කියලා දන්නවා. හැබැයි ටිරන් අලස් මහත්මය දන්නේ නෑ දෙෙසම්බර් දාහතරවිඳ වෙනකොට දේශබන්ධුට විරුද්ධව FFI එකසි හත ඇලයිඉරක් දෙදසෙ කොළහ කියන නඩුවේ ඔහුට විරුද්ධව ඔහුව වැරදිකරු කරලා. දුවක් දීලා තියවා කියලා ඔට ලක්ෂ පාත් ඕකේ පෞද් කැලික මුදලින් ගෙවන්්ඩ කියලා තිීන්දු කරලා තියෙනවා කියලා ඔය මාකට් කරර සුදුහුණු ගගා පන්සල් පල්ලි කෝවිල් ගානය උසං යන දේශ බන්දුුට එහම නෝග යක්ල බිලා තියවා කියලා ටිර අල මහත්මයා දන්නේනෑ මේක ඇවිල්ල හරි පව් එක්කෝ එතුමා අන්දුුරේන්දගෙන අස්තපාද ගානවා එමනැත්ත අපි කියනර සෙල් ගෝ එකක් මගේ අස්සය දිනන්ඩෝන අරර සූදු කෙලෙින්න්නේ ත එකකාට හන්න ගැහුවත් මං අටු දපු අස්සය මච්ක ගහන්න න කියන ැන ඉඳගරන්නන ටරන් අලස් මත්ම වැඩ කරන්න ඒක මේ රටට බෝම බාගබද තැනක්. මොකද ආරක්ෂාවබාර ඇමතිවරය වශයෙන් නොතන මොන පබේ හිටියත් මොන මනුස්සේ ටියාත් එයා වග කියන්න ඕන මේ රට එයා දේශබන්දුගේ ආරක්ෂ කැමති නෙමේ යා මේ රටේ ජනතාවගේ ආරක්ෂ කෑමතිඒ නිසා එයා දැනගන්ඩෝන ඒ වගේ තැනකට පුද්ගලේ පත්ක රදී. ෂිතෙක් චෝදනා නැති මනුස්සෙක්කි දිරිපත් කරන්න. ඒක හිදා පිටිරන්න අලස් මහත්මැට කියනවා. නිකම් පොරුවට මාධ්‍ය විගඩන් දාලා මෙවා කතා කරන මිනිස්සුන්ගේ කටවහන්ඩ හැදුවට ඒ මිනිස්සුන්ට මඩගහන්ඩ හැදුවට මේ රටේ මිනිස්සු දන්නවා ඇත්තමකද්ද සත්‍ය ඩීල් කාරයෝ කෞුද ඉතිහාසේ ඩීල්වල පාර්ශවකාරයෝ කෞුද කියන එක මේ රටේ මිනිස්සු දන්නවා. මේ රටේ හැමදාම. ත සත්‍යය යුක්තිය වෙනුවෙන් කතා කරපු මිනිස්සු ඔය වගේ මිනිස්සුන්ගෙන් ගැරීමට ලක් වුණනා හැබැයි එක හේතුවක් කර ගත්ත නෑ කවදක්වත් කර ගන්නෙත් නෑ මේ රටේ ඇත්ත කතා කරන්න එක නිසා අපි මේ පාලකීන්ට අවධරනය කරන්න කැමති මේ ලැබිල තියෙන විවේකය එහෙම නැත්තන් මේ ලැබිල තියන කාලය තමුන්ලක් කිසිම වෙලාවක ජනතාව වෙනුවෙන් ජනතාවගේ පැත්ත ඉදගෙන කටයුතු කරන බවක් අපට පේන්ඩ තිබනෙ නෑ එක නිසා අපි මේ පාලකෙන්ට කියනවා මේ රටේ ජනතාව මේ රටේ ජනතාවට තමන්ගේ පරමාධිපත්තියේ බලය දෙඩ බෑ සල්ලිනෑ කියපු පාලකයෝ අද ලෑස්ති වෙනවා ගාසාතීරයට ස්කෝල දෙෙන්ඩ මේ රටේ ජනතාවගේ පරමාධිපත්තියට මුද්‍රණය කරන්න කඩදාසිනෑ කියපු පාලකයෝ න්ද තියාගන්ඩ කඩදා සිික නැහැගියපු පාලකෝ ලෑස්ති වෙනවා රතුමූදට නැව්වරින්ඩ එක හින්දා. මේ රටවල් දාල පලාගිය මිනිස්සු මේ රටයපු සල්ලිටික. මේ රටේ මිනිසුන්ෙන් වැඩ්ගහල හූරගන්න සල්ලිටික තමන්ගේ අම්මගේ අපපගේ භූතලේ වගේ පිස්සු කෙලින්ට ජෝගිදාණ්ඩ කෞද ටෙම්පරිියයක් අධින්ඩාපු රනිල් වික්‍රමසිංහට අවසර දුන්නේ. මතක තියාගන්න ඕනා රනිල් වික්‍රමසිං ආාවේ ටෙම්පරියක්ක් ඇදලයන්ඩ. පිරණනිල් වික්‍රම ංහික ගෙනවා. මේ මිනිස්සුන්ගේ සල්ලි මේ මිනිස්සුන්ගේ ධනය මේ වතුල තියෙන්නේ මේ රටෙන්ගේ ලියටගේ හිල්ලා. දුක්විදල ලේදහටිය වගුරලලා මේකට ඩොල්ර්ර එකක්ෙවපු ශ්‍රමිකියගේ සල්ලි. මේ තියෙන්නේෙ තමන්ගේ දරුවක්‍ර වියදන් කරන්න තියන මුදලෙෙන් ආදායම් බද් සීයට තිස්සාය දක්වා. ්බද සියට දහට දක්වා ගෙවමින් මේරටඒ සියලුම දේට බදු ගෙවලක් හු කරගත්ත මුදල් තමයි මේ ටෙම්පරරියක්ක් අදිින්ඩාපුර අනිල් වික්‍රම සිංහලා මේ අර බල්ලන්ට මොනුවද නෙලිපොල් වගේ වියදන් කරන්න ඒ එක හින්දා මතකතියාගන්න ඕන මේවල ප්‍රතිවිපකාක බොහමත් දරුණුෙන්ඩ පුළුවවා එක හින්දා බොහම හොඳයි ගාසාතීරේ ස්කෝල හදලා ඒ පැත්තෙම චන් දෙයක්ක් කරග්ඩ ලෑස්තිවෙනක බොමස්තුූති अක්ෂපාති වාර්තා කරනය.